ස්වාමීන් වහන්ස කරණීය මෙත්ත සූත්‍ර සත්‍යායනය තුලින් දෙවියන් දකින්න පුළුවන්ද නෑ මෙහෙමයි නෝන දැන් පිරිස් සූත්‍රයේ සත්‍යායනය කරන්නේ විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලා කියන්නේ ආයිමත් මේ දෙවියෝ දකින්න අමනුෂ්‍යෝ දකින්න පැවිදි වෙච්ච පිරිසක් නෙමෙයි ඒක හොඳට තේරුම් ගන්න ඕන මොකද ඒ ස්වාමීන් වහන්සේ සත්‍යයා වෙලා තිනව අතීතේ නේද දෙවිය වෙලා අමනුෂ්‍ය වෙලා කල්ප ගණන් ඒ ස්වාමීන් වහන්සේම ජීවත් වෙලා තිනවනේ දැන් මම මේ මොහොතේ භික්ෂුවක් බව ඇත්ත නමුත් මං සංසාරයේ සත්‍යයා වෙලා ශාස්ත්‍රීය දෙවිවරු වෙලා කල්ප ගණන් දිව්‍ය තලවල ජීවත් වෙලා තියෙනවා ඒතර අමනුෂ්‍ය වෙලා සතර අපායන්ට වැටිලා කල්ප ගණන් ජීවත් වෙලා ඉතින් එහෙම කෙනෙක් ආයිමත් දෙවියන් දකින්න අමනුෂ්‍යයන් දකින්න නෙමෙයි සූත්‍ර සත්‍යයනය කරන්න ඕනේ ඒක හොඳට තේරුම් ගන්න දැන් මම වුණත් ඕනෑම රාත්‍රියක බුද්ධ වන්දනාවක් කරන මොකද අපි මේ මාර්ගයට ආවේ අපි මේ මාර්ගය දැක්කේ අපි මේ මාර්ගයේ ආශිර්වාද ලැබේ බුදුරජාන් වහන්සේ නිසා ඒ නිසා කවදා හරි කෙනෙක් උතුම් රහත් ඵලයට පත් වුණත් එයා බුදුරජාණන් වහන්සේ උදෙසා කරන වන්දනාවන්ගෙන් බැහැර වෙන්නේ නැහැ මොකද උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ අපිට මාවත පෙන්නේ ඒ වගේම කවදා හරි කෙනෙක් රහත් වුණත් එයා පරමාදර්ශී චරිතයක් බවට පත් වෙන්නේ දැන් රහතන් වහන්සේ කෙනෙක් කවදා හරි කවුරු හරි රහත් ඵලයට පත් වෙලා උන්වහන්සේට නැවත බුද්ධ වන්දනා කරන්න අවස්ථාවක් නැහැ උන්වහන්සේ සියල්ල කරලා ඉවරයි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයත් අනිත් සංඝ රත්නයත් අනිත්‍යයි කියලා අවබෝධ ඥාණයෙන්ම දැක්ක කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ රූපයත් පංච උපාදානස්කන්ධයට යොමු කළේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක උත්තමෙක් උන්වහන්සේට නැවත බුදුන් වඳින්න අවශ්‍යතාවයක් නැහැ නමුත් උන්වහන්සේ බුදුන් නොවැඳ ඉන්නේ නැහැ මොකද උන්වහන්සේ සමාජයේ පරමාදර්ශී චරිතයක් වෙන්නේ පරමාදර්ශී චරිතයක් වෙන්න ඕනේ පරමාදර්ශී චරිතයක් වීම තැන ඉඳලා උන්වහන්සේලා බුද්ධ වන්දනාවන් සියල්ල සිද්ධ කරනවා ඉන්නේහා අපි නොනා නිරතුරුවම වර්තමානයේ වුණත් මම අපි හැමදාම රැයට බුද්ධ වන්දනාව සිද්ධ කරයි ඒ බුද්ධ වන්දනාවන් සිද්ධ කරන්නේ කර්ණීයමෙත සූත්‍රයේ සත්‍යායනය කරන්නේ සූත්‍ර සත්‍යායනය කරන්න ඕන අපි දෙවියන් දකින්න අමනුෂ්‍යයන් දකින්න නෙමෙයි ඒතර නිවන් මාර්ගය තුල ගමන් කරන ගිහි වේවා පැවිදි වේවා ඕනෑම කෙනෙක් දක්ෂ වෙන්න ඕනේ තමන් ඉස්සරහා අමනුෂ්‍යෙක් පෙනී හිටියත් දෙවියෙක් පෙනී හිටියත් ඒ රූපය අනිත්‍යයි කියන කාරණේ දකින්න එන උතන සමාධියේ තියෙනවා මොකද විදර්ශනා නුවණ මුසු නොවුන සමාධිය හැම වෙලාවම අපිව බරපතල අනතුරු කර අරන් මොකද සමාධිමත් හිතක් සකස් වුණා කියන්නේ පංච නීවරණ යටපත් වුණා පංච නීවරණ යටපත් වුණා වූ හිතට නිරයතුරුම අමනුෂ්‍යයන් දෙවියන් දැర్శණය වීම ඉඩකඩ තියෙනවා ඒතර මේ අමනුෂ්‍යයන් දෙවියන් දැర్శණය වෙද්දී ආතුල විදර්ශනා නුවණ සකස් වෙලා නැත්නම් එයා නිරයතුරු මේ අමනුෂ්‍යිත දෙවියන්ට බැඳෙනවා බැඳුනට පස්සේ ආ ඒ ඔස්සේ තමයි ඊට පස්සේ යන්නේ මොකද එයා සමාධියට සමවදින්නේ අනිවාර්යයෙන්ම දෙවියෙක් දැකීමේ අරමුණ ඉගෙන මොකද පංච උපාදානස්කන්ධය දකින්න පංච උපාදානස්කන්ධයේ නිත්‍ය වශයෙන් දකින්න භවයේ කොහේ හරි දුක තුල ජීවත් වෙන කෙනෙක් දකින්න තමයි යා මේ හදන්නේ ඒ නිසා නිරේතුරුවම අපි මොන සූත්‍රයේ සත්‍යායනය කළත් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රයක් ඇදීර දකිමින් සත්‍යායනය කරමින් අපිට ඒ සූත්‍රයේ තුලින් කියන්නේ නෝනා දෙවියන් දකින්න අමනුෂ්‍යයන් දකින්න නෙමෙයි සූත්‍රයේ අර්ථය ජීවිතයට ගන්න දැන් මේ කර්ණීයමෙත සූත්‍රයේ තුලින් අපි කොයිම වෙලාවකවත් මේ සූත්‍රයේ අර්ථය ජීවිතයට ගන්නෙ නැහැ අපි මේ සූත්‍රයේ සත්‍යායනය කරන්නේ අමනුෂ්‍යයන් සතුටු කරන්න නැත්නම් දෙවියන් සතුටු කරන්න මිසක් අපි මේ සූත්‍රයේ තුල ගැබ් වෙලා තියෙන නැවත මව් කුසකට නොයෙන සක්කාය දිට්ඨිය සිඳෙන මාර්ගඵලලාභී අනාගාමී බ්‍රහ්මතලයක උපතක් ලබනවායි කියන විදර්ශනාමය ශක්තිය අපි මතු කරගන්නේ නැහැ ඒ නිසා ගිහි වේවා පැවිදි වේවා අපි යම් සූත්‍රයක් සත්‍යායනය කරන්න ඕනේ ඒ සූත්‍රය තුලින් ඇත්ත වශයෙන්ම දෙවියන් ප්‍රිය වෙනවා ඒක ඉබේම ප්‍රිය වෙනවා අයිමත් අපි ප්‍රිය කරන්න ඕනේ නැහැ ඔබ කර්ණීය මෙත්ත සූත්‍රයේ සත්‍යායනය කරද්දී මෙතන ඉන්නවා නම් ධර්මයට කැමති අමනුෂ්‍ය දෙවියන් ඒ සියලු දෙනාම ප්‍රිය වෙනවා ඔබ ආයිමත් අමුතුවෙන් ප්‍රිය කරන්න අවස්ථාවක් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ නැහැ දෙවියන් අනිවාර්යයෙන්ම ප්‍රිය වෙලා ඔබ කර්ණීය මෙත්ත සූත්‍රයේ කිව්වට සත්‍යායනය කළාට පස්සේ පින් දුන්නාට පස්සේ පින් අනුමෝදන් වෙනවා ඒ දෙවියන් ඒ යුතුකම සිද්ධ කරනවා නේද එහෙනම් අපිට තියෙන්නේ මොකද්ද අපි කර්ණීය මෙත්ත සූත්‍රයේ සත්‍යායනය කරලා ඒ සූත්‍රයේ ලෞකික හරය ඒ කියන්නේ අර ආනිසංස 11 ජීවිතයට අරගෙන ඒ ආනිසංස තුල මෛත්‍රී සමාධිය ඇති කරගෙන ඒ මෛත්‍රී සමාධිය උපයෝගී කරගෙන විදර්ශනා නුවණ ඇති කරගන්න. එතෙන්ටයි අපි යන්නේ. එහෙම නැතුව දැන් අපි අතීතේ සාරා සංක කල්ප ලක්ෂ ගාන පසු කරගෙන ආපු ගමනේදී නෝනා කරණීය මෙත්ත සූත්‍රය කෝටි වාරක් අපි කියලා. ඒ නිසා දෙවියන් කෝටි ගානක් සතුටු වෙලා ඇති. නමුත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ සංස්කාර අපි නැවත ඒ සංස්කාර කිරී බලාපොරොත්තු තියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා කර්ණීය මෙත්ත සූත්‍රයේ සත්‍යායනය කරන දෙවියන් සතුටු වේ ඔබට ඒක අවශ්‍ය නැහැ. ඔබට තියෙන්නේ මොකද්ද? ඒ කර්ණීය මෙත්ත සූත්‍රය තුළින් සමාධිමත් හිතක් සකස් කරගෙන දස දිසාවට මෛත්‍රිය පතුරලා සමාධිමත් හිතක් සකස් කරගෙන ඒ සමාධිමත් හිත උපයෝගී කරගෙන මෛත්‍රිය ආර්ය මෛත්‍රිය බවට පත් කරගන්න අන්න එතන තමයි නෝනා අපිට ගන්න තියෙන තැන.